අතේකරයතින කන්මේ බඩුටිගත් ඔකොම් බැංකූලටතිීලා ගොවිය අලා හඳනවා. දඟකාරයවුවනයට සුසිින්දු බව ගොයා පොඩිලෝෂන් සම්ක පිතිවිහිදන්න. ගොවි ජනතාව කියන්නේ කලක පටන් විවිධ ප්‍රශ්න නිසා දුක්විඳෙන පිරිසක්. කලකදී පොහොර ප්‍රශ්නය, දැන් ඉන්ධන ප්‍රශ්නය, අස්වනු අලවියත් හොඳ මට්ටමක නැහැ කියලයි ගොවි ජනතාව කියන්නේ. මේ කහ ගැහුණු ගොයම දෙස බලා හූල්ලට නාරවිල ගොවීන්. මතුගම නාරවිල ගොවීන් නිසි කලට පොහොර නොලැබීම නිසා පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකටයි. කොම්පෝස් පෝරත් අන්තිමට නැතුව මේගොල්ල මේ පහුවෙල තමයි යුරිය දුන්නේ. ඒකෙන් තමයි මේ ඔයිතන් එක්කම දැන් සෞත්‍යල තියන්නේ. අපි හොඳටම අනාතයි. අපි කෙරුව කොම්පෝස් පෝර ගැව්වා, දියල පෝර ගැව්වා, ඒවා වැඩක් නෑ. ගැව්වට කොළපාටන ඉතර ඊට පස්සේ ආයි කහපාටේනවා. අර ඇමතිවරු කෙව්ව විදිහට දැන් වගා හානිවලට වන්දි දෙන්න කියලයි ගොවියෝ කියන්නේ. වී වගාව වගේමයි අලවගාවත්. වැලිමඩ ගොවීන් අර්ථාපල වගා කළේ පොහොර ප්‍රශ්නෙත් කර මත තියාගෙන. දැන් එහෙම වවපු අර්ථාපල් අලවි කරගන්න විදිහක් නැහැ. රටින්නේ අර්ථාපල් නිසා තියෙන වෙළඳ පොළත් තමන්ට අහිමිව යනවා කියලා ගොවි ජනතාව මැසිවිලි නගනවා. පොහොර මිටියක් මේ කීයද? රුපියල් 25000යි. බෙහෙත් පැකට් එක කීයද? 25000යි 50000යි. ඒ කන ගණන් ඉවරලා මේ බෙහෙත් ටික ගහලා මහ පන්ස දුක විඳලා ඉවර වෙලා අතේ කරේ තියෙන කන් මේ බඩු ටිකත් ඔක්කොම බැංකුවලට තියලා ගොවිය අල හදනවා. ඊළඟට මෙවුන් ටික එකතු කරලා මොකද කරන්නේ? මුන් මේ අල ගෙන්නනවා. සාමාන්‍ය රජෙන් රුපියල් 150කට පිටරටින් අල ගෙනල් දෙනවා. ලංකාවේ අල කිලෝ එකක් සාමාන්‍ය නිෂ්පාදනය කරන්නම රුපියල් 250ක වගේ මුදලක් යනවා. ඒතර අපි ගැන බලන්න කිසිම කෙනෙක් නැහැනේ ගරු ජනාධිපතිතුමනි. අපි ගැන තිය සහල කොල්ලා ඔය පිටරටින් අලගෙන එක වහම නවත්තන්න කියලා මගේ බෑගාත්ම ඉල්ලීම. මිනිස්සු රටට ණය වෙලා නිව කරන්නේ කන කරබඩ උකස් තියලා තන්නන්සලන් ඉල්ලා සිටින මේ අලගින්නීම නවත්තන්න ගොවිය ගැන අනුකම්පා කරලා.